උදා වූ 2019 නව වසර සාමයේ සතුරු සෞභාග්‍යපිරි සුබ නව වසරක් වේවායි ITN ප්‍රොත්‍යංශය ඔබට ප්‍රාර්ථනා කරනවා. ගියන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රොත්‍ය සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. සෞභාග්‍යවත් නව වසරකට ජනපතිගෙන් හා අගමැතිගෙන් සුබ පැතුම්. මනුෂ්‍යත්වයේ දුම්රිය සහන රැකින කිලිනොච්චියට. නව වසරේ තවත් ඖෂධ රසක මිල පහතට. අර්ජුන් ඇලෝසියස්ට සහ පලිසේනට ඇප. බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායකයාට මැතිවරණින් විශිෂ්ට ජයක්. නව වසර ශ්‍රී ලාංකේය ජනතාවගේ සියලු ප්‍රාර්ථනා ඉටුවන සෞභාග්‍ය සැලසෙන වසරක් වේවායි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සුබ පැතුම් එක් කරනවා. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්වරුන්ද නව වසර වෙනුවෙන් සුබ පැතුම් එක් කළා. ගත වූ වසරේ ගෙවූ ජීවිතය මෙන්ම ජය පරාජයන් සහ සරු නිසරුකම් පිළිබඳ යලි මෙනෙහි කිරීමට සුදුසුම කාලය මේ බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. දෙදස් දහනමය වසර මුළු රටටත් ලක්වැසි ජනතාවට ඔබෙත් මගේත් ආදරණීය මාතෘ භූමියට වඩාත් වාසනාවන්තූත් සුභවාදීවූත් වසරක් බවට පත්කර ගැනීමට ඔබ අප සියලු දෙනාගේ සාමූහිකත්වය සහ වගකීම තුළ ඉටුවේවා කියලා මා සියලු දෙනාටම සුවපතනවා ආශිර්වාද කරනවා. ඒ වගේම ඉතාම ගෞරවයෙන් මං ඔබෙන් ඉල්ලා සිටිනවා උතුම් පරමාර්ථ ඉෂ්ට කර ගැනීම සඳහා ඔබෙත් මගෙත් මාතෘභූමිය වෙනුවෙන් අප සියලු දෙනාම එක්ව ඒ සාමූහිකත්වයේ වගකීම් සහ යුතුකම් ඉටු කිරීමට සහෝදරත්වයෙන් සහ බැඳීමකින් කටයුතු කිරීමේ වැදගත්කම සෑම විටම සමාජ අසාධාරණත්වයට සාධාරණත්වයක් ඒ වගේම අවිනීතකම සඳහා විනීතභාවයක් ඒ වගේම අසුභවාදී දේට සුභවාදී ලෙස බැලීමත් අවිචාරවත් බවට විචාරවත් බුද්ධිමත් භාවයත් ඒ වගේම අමනුෂ්‍ය ගති පැවතුම් වලට මනුෂ්‍යත්වයත් වෛරයට ආදරය දයාව සෙනෙහස මේ සියල්ල අප විසින් අපේ ගති ලක්ෂණ ක්‍රියාකාරීත්වයෙන් පිළිමිපු කර යුතු වෙනවා. නව වසර වෙනුවෙන් සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවට සුභාශිංසන පිරිනමමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ දේශයටත් ජනතාවටත් නව අරමුණු අදිෂ්ඨාන පෙළ ගැසෙන නව යුගයක උදාව සමගින් මෙම වසර එළඹි බවයි. 2018 විශේෂ වර්ෂය ප්‍රජාතන්ත්‍රවාදය ජයගත්ත වසර ජනතා පරමාධිපත්‍ය තහවුරුණු වසර. එබැවින් මේ ශක්තියෙන් අපිට 2019 ට මූණ දෙන්න පුළුවන්. අපේ ව්‍යායාමයේ ඔබේ ජීවිතය තව දුරටත් දියුණු කරන්න මම ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. මේ අතර නව වසර ලංකාවාසී ජනතාවට සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කළා. ආගම් ජාති බෙද පසකලා සියලු ශ්‍රී ලාංකිකයන්ට එකමුතුව මෞබිම සතුරු බලවේග වලින් බේරා ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවායිද මහින්ද රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් පණිවුඩෙන් සඳහන් කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නව වසර වෙනුවෙන් ජයශ්‍රී මා බෝධිය සහ ඓතිහාසික සෝමාවතී පුදබිම වැඳ පුදා ගත්තා. ऐतिहासिक सोमावती पुदबिम वेत अद उदासनिन्म पेमिनी जनाधिपति तुमा आगमिक वतावत्वल निरतवना सोमावती सैरादुन वेत कप्रुक पूजावाग्द सिदुकले जनाधिपति तुमा बोसामिदुन्ट सिवरु पूजाकर पेन दोवने किरी में पिनकमटद सहबागे वना सोमावती रजमहा विहाराधिपति पूज्य पहमुने सुमंगल स्वामी वहांसे एतुलु महा संघ्या वहांसे सेत्पिरित सज्जायना कर जनाधिपति तुमावित आशीर्वाद पलकला नायक स्वामीन वहांसे मिहिदी प्रकाश कले जनाधिपति तुमन कुडा कल सिटम नोसलेन नायक कुलेस क्रियाकरमिन रटे दियुनुवट कैपवी क्रियाकरन बवाई मिहिदी जनाधिपति तुमन वेत बुधुपिलिम वहांसे नमक सिहिवटन लेस लबादीमटद उन्वहांसे कटियुतु कला
සෝමවතිය වැඳ පුදා ගැනීමට පැමිණ සිටි සදහැවතුන් වෙත ජනාධිපතිතුමා කිරිබත් වලින් සංග්‍රහ කළා. අනතුරුව එම ජනතාව සමග සුහද කතා බහකද නිරත වුණා. පිබිදෙමු පොළොන්නරුව යටතේ සෝමවතී පුදබිමේ ඉදිකෙරෙන ධර්මශාලාවේ කටයුතුද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. මහජන නියෝජිතයන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. मे अतर जनाधिपति मैत्रीपाल सिरिसेन मेतिदुमा ईए पास्वरुवे अनुराधपुर जयश्रीमा बोसमिदुन वेंदपुदागेन आशीर्वाद लबागत्ता अटमस्थानाधिपति आचार्य पूज्य पल्लेगम सिरिनिवास स्वामीन वहांसे बेहदेक उन वहांसेगे सोदुक विमसा केटी पिलिसंदरकद निरतवुना जयश्रीमा बोपुदबिमे संवर्धन कटयुतु पिलिबंदवे एहिदी साकच्छावट लक्कुना एवेन्वेन अवश्य सियलु सहाय लबा दिन बवाई जनाधिपतितुमा मिहिदी प्रकाश कले अनतुरुव जनाधिपतितुमा रुवन्वेली सैरादुन अभियस आगमिक वतावत्वलटद एक्वना जनाधिपतितुमा एहिदी विशेष मुर्तेंगे पूजावकटद सहभागिवेमिन नववसरट आशीर्वाद लबागत्ता रुवन्वेली सै चैत्यरामाधिपति पूज्य पल्लेगम हेमरत्न स्वामीन वहन्से बेहदेक उन्वहन्सेगे सुवदुक विमसा आशीर्वाद लबागेनीमटद जनाधिपतितुमा कटयुतु कला रुवन्वेली सै पुदबिम परिश्रये सेपालिका पेलयक्द रोपणय केरुणा दुमिंद दिसानायक वीरकुमार दिसानायक यन मंत्रीवरुन नेतुलु जनता नियोजितयन पिरिसक्द मेम अवस्थावट सहभागी वुणा नव वसरे राजकार्य आरंभ करीम राज्यायतन रसकदी अद पेरवरुए सिदु केरुणा ए राज्य सेवक प्रतिज्ञावलबादीमद समगाय අරලියගහ මන්දිරයේදී නව වසරේ වැඩ ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ආගමික වතාවත් වලට මුල් තැන දෙමිනුයි එම කටයුතු සිදු කෙරුණේ. සේවකයන් සඳහා තේපැන් සංග්‍රහයක් පැවති අතර අග්‍රාමාත්‍යවරයාද ඊට එක් වුණා. මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට සහභාගී වුණා. පොදුජන පැතුම් මිටවූ ඉසුරුමත් දේශයක් පිළිපදව ජනපති අපේක්ෂාව මල්පල ගැන්වීමට කැපවන ලෙස ජනාධිපති ලේකම් උදේ ආර් සෙනවිරත්න මහතා සමස්ත රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් කළා. ඒ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ සේවක මණ්ඩලය අමතමින් ජාතික දචය එසවීමෙන් අනතුරුව කාර්ය මණ්ඩලය රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දුන්නා. අනතුරුවයි ජනාධිපති ලේකම්වරයා සේවකයන් නැමතුවේ. महा मार्ग हा मार्ग संवर्धन सह खंडतल संपत् संवर्धन अमात्यांशे वेड आरंभ किरीम बत्तर मुल्ल कोस्वत्त महानगुम महमेदुर परिश्रेदे सिदु केरुना ए विषय भार अमात्य कबीर हशी महतागे प्रधानत्वेन नियोच्च अमात्य रंजन रामनायक अमात्यांश लेखम सुनील हेट्टिया रचन महत्तरुंद मेम अवस्थावट सहभागी वुना महजन अदहस हा योजना इदिरिपत् किरीमट नव फेसबुक पिटुवक हदुन्वा दीमट प्रवाहन हा सिविल गुवन सेवा अमात्य अर्जुन रणतुंग महता पीवर गत्ता ए अद पेरवरुवे बत्तर मुल्ल सी अमात्यांशेदी नववसरे राजकारी आरंभ किरीमट पेर राज्य सेवक प्रतिज्ञाव लबादीमे अवस्थावट एक्विमीन अमात्यांश लेखम एलपी जयंपति महता एतुलु पिरिसक मेम अवस्थावट एक्कुना කදුරට නවගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරින්ද අද සිය රාජකාරී කටයුතු ආරම්භ කළේ උසස් සේවයක් සඳහා රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දෙමින් අමාත්‍ය පරණි දිගම්පර මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි එය සිදු කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් තිලකරාජ් අමාත්‍යංශ ලේකම් පී සුරේෂණ මහතුරුන්ද මෙම අවස්ථාවට එක්ුණා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සේවක මණ්ඩලය නවවසරේ රාජකාරී ආරම්භ කිරීම සිදු කෙරුණේද ජාතික දජය ඔසවා සේවක ප්‍රතිඥාව ලබා දීමෙනුයි අමාත්‍ය මංගල සමරවීර හා රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්ුයි එම කටයුතු සිදු කෙරුණේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්. සමරතුංග මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා औषध हिगे कठिन मीन विसंदीमट विशेष कंडायमक पत्कर तिबेनवा
මෙවන විට ඖෂධ 80ක පමණ හිගයක් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. මෙම ඖෂධ වර්ග කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සියලු අංශවලට උපදෙස් ලබා දුන්නා. රටේ පැවති දේශපාලන වාතාවරණය හමුවේ ප්‍රසම්පාදන කටයුතු එන සිටීමෙන් ඖෂධ ගෙන්වීම පමා වූ බවටයි සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් තොරතුරු හෙළි කර ඇත්තේ. මේ අතර නව වසරේදී තවත් ඖෂධ රැසක මිල පහළ දමන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. පෞද්ගලික රෝහල්වල මිල ගණන් නියාමනයන් ක්‍රියාත්මක කිරීම සැලසුම බවයි නව වසරේ රාජකාරී ආරම්භ කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. 2019 වර්ෂය ඉතාමත් තීරණාත්මකයි. මේ වර්ෂයේදී අපි ආරම්භ කරපු ව්‍යාපෘති සියල්ල ඉවර කරන්නට ඕනේ. දැනට අපි තියෙනවා 104ක් අපේ ව්‍යාපෘති. දැවැන්ත රෝහල් හදනවා, නවීන උපකරණ ගේනවා, අලුත්ම ප්‍රතිකාර ක්‍රම ලංකාවට ගේනවා. 104න් 100ක් අපි ඉවර කරන්න ඕනේ මේ අවුරුද්දේ. නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීම සඳහා ඉදිරි මාස 3ක කාලය තුල විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස්පති පූජි ජයසුන්දර මහතා පවසනවා. කොළඹ පොලිස් මූලස්ථානයේ පැවති උත්සවයකදී ඒ මහතා මේ බව කියා සිටියේ. විනිද මේ වලින් අපට පැහැදිලි වන්නේ අප කොතෙකුත් අත්අඩංගුවට ගත්තද තවදුරටත් නීති විරෝධී ගිනි අවි සමාජය තුළ සංසර්ගය වෙන බවයි. එයා නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීම විශේෂ මෙහෙයුමක් අද දින සිටදී මාස 3තුරු ක්‍රියාත්මක කළ යුතු බව මා මේ අවස්ථාවේදී විශේෂයෙන් ප්‍රකාශ කරන්න කැමතියි. මාස 3තුරු විශේෂ මෙහෙයුම් කාලය තුළදී ගිනි අවි අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට විශේෂ මුදල් දෙයක් පිළිගැනීමට මා බලාපොරොත්තු වෙනවා. කෙසේ නමුත් මත් තුරුට ඉරයිව සිදුවන මෙහෙයුම් 2019 වර්ෂය තුළදී තවදුරටත් දැඩි කළ යුතු බව එයා මේ ප්‍රමුඛතාවයේ යුත් පොලිසිය නව වසරේ රාජකාරී ආරම්භ කිරීමේ උත්සවය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ප්‍රතිඥාව කියවීම හා ආගමික වතාවත්ද සිදු කෙරුණා. කොළඹ අපරාධ කොට්ටාසය සඳහා නිල රථ දෙකක් පවරා දීමටද පොලිස්පතිවරයා කටයුතු කළා. ඊයේ පෙරවරු 6 සිට අද පෙරවරු 6 දක්වා වූ පැය 24 තුළ බීමත් රියදුරන් 470 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. උත්සව සමයේ මාර්ග අනතුරු වළක්වා ගැනීමේ අරමුණින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අපි දෛනිකව සිදුවෙනවා. බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම මෙහෙයුම් අපි වැඩි කරා දෙසැම්බර් 15 වෙනිදා ඉඳලා මේ දිගටම ක්‍රියාත්මක වෙනවා. ඒ මෙහෙයුම් සිදු කරන්නේ මහජනතාවගේ ආරක්ෂාව සඳහායි. ඒට හේතුව බීමත් රියදුරන්ගෙන් සෑම වසරකම මේ උත්සව කාලවලදී යම් අනතුරු ප්‍රමාණයක් විශේෂයෙන් මාර්ග රිය අනතුරු ප්‍රමාණයක් සිදු වෙනවා. ඒ සිදුවන අනතුරු අවම කිරීම සඳහායි බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම මෙහෙයුම් අපි වැඩි කරලා තියෙනවා. රිය අනතුරු වැඩි වශයෙන් සිදු වෙන එක කාරණයක් තමයි බීමත් රිය පැදවීම. දෙවෙනි කාරණේ තමයි අපරීක්ෂාකාරී ලෙස සහ නොසැලකීම කිලිමත් රිය පැදවීම සහ තුන්වෙනි කාරණේ තමයි අධික වේගයෙන් රිය පැදවීම. ඔන්න ඔය කියන කරුණු තුන අපිට අවම කරගන්න පුළුවන් නම් වාර්තා වෙන මේ රිය අනතුරු ප්‍රමාණය 60%කින් පමණ අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. මා බැංකුව බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය මුදා හැරුණා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියයි නියෝගය අනිකුත් කළේ. මහා බැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් වසරකට ආසන්න කාලයක් මොවුන් රක්ෂිත බන්ධනාගාරගතව සිටියා. අර්ජුන් නෙලෝෂියස් සහ කසුන් පලිසේන යන අය මුදා හැරුණේ එක්කයකට රුපියල් මිලියන බැකින් මුදල් ඇප සහ රුපියල් මිලියන 20 බැකින් වූ ශරීර ඇප 4ක් මතයි. ඇපකරුවන් ළගම ඥාතීන් විය යුතු බවටද මහේස්ත්‍රාත්වරිය අවධාරණය කළා. සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරිය සෑම මාසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටිය යුතු බවටද නියෝග කළා. මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු තවමත් අත්අඩංගුවට නොගැනීම නඩු කටයුතු වලට බාධාවක් වන බැවින් සහ සැකකරුවන් දෙදෙනාගේ දරුවන්ගේ අසනීප තත්ත්වයන් සලකා බලමිනුයි ඔවුන්ට ඇප නියම කෙරුණේ. වැලිකඩ බන්ධනාගාරයේ රැදවුවන් 27 දෙනෙකු වෙඩිතබා ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රන්ජන් ලමාහේවා මහතා ලබන 8 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතායි නියෝගය ලබා දුන්නේ.
සැකකරු අපමත මුදාහරණ ලෙසට ඉල්ලා ඔහු විසින් අභියාචනාධිකරණයේ ප්‍රතිශෝධන පෙත්සමක්ද ගොනු කර තිබෙනවා. මේ පිළිබඳ විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි පොලිස් මද්‍රව්‍ය කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව මහතා මෙවන විට අපමත නිදහස්ව සිටිනවා. හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳවන ශෂි වීරවංශට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදු කෙරුණා. ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු සපයා අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සහ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත් බව කියන සිද්ධියට අදාළවයි නඩුව ගොනු කර තිබුණේ. විශ්‍රාමික නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජෙනරාල් සුමතිපාල හෙට්ටිආරච්චි මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණා. නඩුව ලබන 14 වෙනිදා දක්වා කල් තැබුණා. වත්පන් දේශපාලන තත්වය මෙන්ම විවිධ කරුණු සම්බන්ධයෙන් මහජන නියෝජිතයන් කිහිප දෙනෙකු අදහස් දැක්වුවා. අපිට දැනෙන විදිහට අනිවාර්යයෙන්ම හොඳ අවුරුද්දක් රටට නීතිේ ස්වාධිපත්‍ය ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලා කිසිම ආසියාවේ රටක් බලාපොරොත්තු නොවන ආකාරයේ විපර්යාසයක් අපි මේ රටේ කරා. අපේ තනි ආණ්ඩුවක් එක්සත් ජාතික පක්ෂය හැම වෙලෙම වැඩ කරපු ආණ්ඩුවක් මහවැලියේ ගම්මුදාව ජනසභාවේ මෙයා ආදි වශයෙන් දක්ෂව ඉන්න පක්ෂයක් පිරිසුදු නායකයෙකු ඉන්න පක්ෂයක් අන්තිම කාර්තුවේ 10% ආර්ථික වර්ධන වේගයක් තියෙනවා. සංචාරක ව්‍යාපාරය 70% වර්ධනයක් පෙන්නුම් කරන්න ලකුණු තියෙනවා. 140 දක්වා නගින බවට මේ ප්‍රශ්න තියෙද්දි විශාල සංවර්ධනයක් මේ වෙනකොට වෙමින් පවතිනවා. ඉතින් මේකේ ප්‍රතිඵල ලැබෙන්නේ තව අවුරුද්දකින් දෙකකින් තුනකින්. ඒතර ජනතාව තීන්දුව කරයි අපි යන මාර්ගය හරි කියලා. මේ රජයේ බොහොම ශක්තිමත්ම වර්ෂය වේගයෙන් සංවර්ධනය කරන වර්ෂය 2019 විදිහට අපිට අඳුන්වන්න පුළුවන් රටේ ඒකීයභාවය ආරක්ෂා කරන බුද්ධඝමට දෙන ප්‍රමුඛ ස්ථානය ලැබලා දෙනවා. අදේ සම්බන්ධව සත් ප්‍රකාශ යනවා 2019 මැතිවරණ වර්ෂයම වෙන්නේ නැහැ. මොකද 2020 අගෝස්තු මාසෙ වෙනකම් මහ මැතිවරණය තියන්න බෑ. ඒ සම්බන්ධව අධිකරණයෙන් තීන්දුවක් දීලා තියෙනවා. නමුත් 2019 අන්තිමට ජනාධිපතිවරණය පවත්වයි. ඒ වගේම අපි කියනවා පළාත් සභා මැතිවරණ සියල්ලම එක දවසක පවත්වනවා. මම දැන් මේ වෙනකොට රජයට සහය දෙන්න ප්‍රසිද්ධියේ මම කතා කරලා ගිහිල්ලා තියෙනවා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ පක්ෂේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් එක්කලා වැඩ කරන්න මම සූදානම්. ඒක නිසා මම කවදාකවත් නායකින්ට එරෙහිව කුමන්ත්‍රණ කරපු කෙනෙක් නෙමෙයි. මම එහෙම කිසිම කුමන්ත්‍රණයකට සම්බන්ධ නැහැ. මම රජයට සහය දෙන්නේ මොකද රටේ දේශපාලන ස්ථාවරය ඇති කරන්නත්, ඒ වගේම මේ කඩාවැටෙන ආර්ථිකයට යම් කිසි පිළියමක් හැටියට. මේ ශක්තිමත් රජයක් තියෙන්න ඕන. නැත්නම් මේ ආයෝජකයෝ එන්නේ නැහැ, සංචාරකයෝ එන්නේ නැහැ. प्रार्थना ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සංධාන කළ මාධ්‍ය හමුවක් නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පැවැත්ුණා. එහිදී අදහස් දක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මණ යාපාබේවර්ධන මහතා මේ වසර අපිට ඉතාමත් වැදගත් වසරක්. මේ වසර මැතිවරණ වසරක් හැටියට තමයි අපි සලකන්නේ. විශේෂයෙන්ම 2019 සැප්තැම්බර් මාසයෙන් පස්සේ මේ රටේ නීත්‍යානුකූලවම ජනාධිපති මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ යුතුයි. ඒ වගේම 2018 වර්ෂයේ පවත්වන්නට බැරි වුණු පළාත් සභා මැතිවරණ දැනට වසර එකහමාරක් පළාත් සභා මැතිවරණ රාශියක් කල් දාලා තියෙනවා. මේ වන විට පළාත් සභා 6ක විසිරීම් කටයුතු අවසන් කරලා තියෙනවා. මාර්තු මාසෙ වෙනකොට තවත් පළාත් සභා 2ක විසිරීම් කටයුතු අවසන් වෙනවා. මේ සියලු දේවලත් එක්ක මේ පළාත් සභා මැතිවරණය කල් නොදා පවත්වන ලෙස අපි විශේෂයෙන්ම රජෙන් ඉල්ලා සිටිනවා. උතුරේ ජනතාවට සහන රැගෙන දකුණේ සිට ගමන් නැරඹූ මනුෂ්‍යත්වයේ දුම්රිය කිලිමුච්චයට අද ළඟා වුණා. අයහපත් කාලගුණෙන් පීඩාවටපත් උතුරේ ජනතාවට සහන රැගත් මෙම දුම්රිය මාතරින් ගමන් ආරම්භ කළේ ඊයේ පස්වරුවේ. දකුණේ ජනතාව ගං වතුරෙන් පීඩාවටපත් අවස්ථාවේ උතුරේ ජනතාවගේ සහෝදරත්වයේ දෑත දිගු කරමින් උතුරේ සිට දකුණට මනුෂ්‍යත්වයේ දුම්රිය පැමිණියා.
ඒ සංවිධාන කළේ ජනාධිපති කාර්යාලයේ පුරවැසි අත්වැල වැඩසටහන යටතේ උතුරේ ජනතාව විපතට පත්ව සිටින මෙම අවස්ථාවේ දකුණේ ජනතාවගේ සහෝදරත්වයේ දැත ඔවුන් වෙත දිගු කෙරුණා ජනාධිපතිතුමාගේ පූර්ණ ආශිර්වාදය යටතේ ජනාධිපති කාර්යාලයේ පුරවැසි අත්වැල වැඩසටහන හා ජනාධිපති මාධ්‍යංශය මේ සඳහා දායකත්වය ලබා දෙනවා දැන්ට අවුරුදු දෙකකට කලින් අපේ දකුණේ ජනතාව පීඩාවට පත් වෙච්ච ලාවේ කංකසඳුරින් දැන් සම්පූර්ණ දුම්රියක් පටවගෙන අපිට මේ ජනතාව සහෝදරත්වයේ අත්ලගේ දුම්රියකින් මාතර දක්වා අපිට ඒ ආධාර රැගෙන ආවා. ඒත් මේරට පුරවසි විදිහට අපි තීරණය කරා ශනිකවම අපි දුම්රියක් අරගෙන කිල්ලොච්චිට යන්න ඕන කියලා. ඒ නිසා ඒ තීරණය අපේ තරුණ කණ්ඩායම අපි සියලු දෙනා එකතු වෙලා කිල්ලොච්චි දුම්රියට පැමිණියා. අපේ කණ්ඩායමත් එක්ක මේ ආධාර ලබාගෙන මාතර සිට ඇති සෑම ප්‍රධාන දුම්රිය ස්ථානයකදීම මෙම සහන දුම්රිය සඳහා බහඬ ලබා දීමේ අවස්ථාව ජනතාවට උදා කර දී තිබුණා. අද උදෑසන කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් එම දුම්රිය කිලිනොච්චිය බලා ගමන් ආරම්භ කළා. මේ හරි සන්තෝසයි මේ වාගත කරන්න ඕන කියලා දෙක පැත්තම ඒක ඕන කියලා තමයි අපි හිතන්නේ. ඒකට අපි ගරු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේනතුමාට ආණ්ඩකාරතුමා රෙජිනෝල්ඩ් හුරේතුමාට අපි ස්තුති වෙනවා. සහන රැගත් මනුෂ්‍යත්වයේ දුම්රිය කිලිනොච්චිය දුම්රිය ස්ථානෙට ළඟා වූයේ අද පසරුවේ. අද උදෑසන පොල් රුප්පාවෙන් තල් රුප්පාවට යාල් දේවිය නෑගම්මාවා. නෑගම්මාවේ නිකම් නෙවෙයි අපේම රටේ අහිංසක ජනතාව විශාල ප්‍රමාණයක් උතුරු ප්‍රදේශයේ මේ වන විට ගංවතුර නිසා අවතැන් වෙලා ඉන්නවා. මේ ජනතාවට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය බහඬ බෙහෙත් හේත් සියලු දෑ රැගෙන තමයි යාල් දේවිය අද දවසේදී මේ විදිහට නෑගම්මාවේ විශේෂයෙන්ම කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉඳලා කිලිනොච්චි දුම්රිය ස්ථානය දක්වා සෑම දුම්රිය ස්ථානයකදීම පාහේ මේ දුම්රියට ආධාර උපකාර කරන්නට අපේ රටේ ජනතාව විශාල ප්‍රමාණයක් එකතු වුණු බවත් මේ මොහොතේදී අපි මතක් කරන්නට කැමැති. සහන දුම්රියෙන් උතුරට රැගෙන ගිය සියලු ද්‍රව්‍ය කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම්වරයා වෙත නිල වශයෙන් බහර දීමද මෙහිදී සිදු කෙරුණා. පෞද්ගලික ආයතන රැසක් හා ව්‍යාපාරික ප්‍රජාවද මේ සඳහා දායකත්වය ලබා දුන්නා. අපේ පුහුණු වීම, අපේ අත්දැකීම් මේ හැම දෙයක්ම කවු කරගෙන අපිට පුළුවන් වුණා මේ මිනිස්සු බේරගන්න. ඉස්සරහටත් අපිට ඒ වගේ හැකියාව අත්දැකීම් යොදවලා අපිට පුළුවන් ඕන වෙලාවකට මේ මිනිස්සු බේරගන්න. හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ උපනායකවරයෙකු හා මහලේකම්වරයෙකු ලෙස කටයුතු කළ ගාමිණී අතුකෝරළ මහතාගේ 17 වන ගුණ සමරුව අදට යෙදී තිබෙනවා. 1977 වසරේ පැවති මහමැතිවරණයෙන් නිවිතිගල ආසනය ජයගනිමින් ගාමිණී අතුකෝරළ මහතා පාර්ලිමේන්තුවට තේරීපත් වුනේ එවකට ලාබාලම මන්ත්‍රීවරයා ලෙසිනි. ඉන් අනතුරුව ක්‍රියාකාරී දේශපාලනය තුළ දැවැන්ත කාර්යභාරයක් ඉටු කළ ගාමිණී අතුකෝරළ මහතා අමාත්‍ය ධුර ගණනාවක් දරමින් ජනතා සේවයට කැපවිය. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයට ඒ මහතා පත් වූයේ 1995 වසරේදී. 2001 වසරේදී එක්සත් ජාතික පක්ෂ උපනායක ධුරයට පත් වූ ඒ මහතා ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව සිටියේ රුවන්පුරයේ ඇත්රජු ලෙසින්. දැවැන්ත ජනතා මෙහෙයක් ඉටු කළ ඒ මහතා 2002 වසරේ ජනවාරි පළමුවනදා දිවියෙන් සමුගත්තේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ අයුරිනි. ගාමිණී අතුකෝරළ මහතාගේ 17 වන ගුණ සමරුව පණවෙන්න නිවසේදී පැවැත්ුණේ ඇමතිනි තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන්. සුමතුර දහම් දෙසුමක් හා මහා සංඝරත්නය විශේෂෙහි දානමය පින්කමක්ද පැවැත්මින. වනසතුන්ගෙන් ගොවි බිම්වලට හානි සිදුවීම නිසා කැකිරාව ඇතුළු ප්‍රදේශ කිහිපයකම ගොවීන් දැඩි අසීරුතාවට පත්ව සිටිනවා. වනාලේ රංචුවක් කඩාවැදීමෙන් කැකිරාව ප්‍රදේශයේ ගම්මාන කිහිපයක කුඹුරු වගාවට හානි සිදු වුණා. වනාලෙන් සියකට ආසන්න සංඛ්‍යාවක් මෙසේ පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. සෙම්පුකුලිය, ඔලොම්පැව, නිකිනියාව ඇතුළු ගම්මාන කිහිපයක කුඹුරු විශාල ප්‍රමාණයකට හානි සිදුව තිබෙනවා. එම ගම්මානවල සවිකර ඇති විදුලි වැටද කඩා තමා අලින් ගම්මානවලට පැමිණ ඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ. මේ කිරිවදින ගොයම දැන් අලුත් අවුරුද්දක් ලබලා අද උදේ වෙනකොට අපිට දකින්න ලැබුණේ මේ දුකක් තමයි අපිට ලැබුණේ. ඒ නිසා මේකට කටයුතු සියලු ක්‍රියාමාර්ග අරගෙන අපේ දුක බඩසා දුක නිවා ගන්න කටයුතු කරන්න කියලා මම අපි කොයිතන් කරන්නේම නැතු ඉදී මේ ගොවිසම් විදාලුනි කරදරේ ඉඳලා තමයි අපි මේ ඉන්නේ. නැහැ වෙලා කුඹුරු වැඩ කරලා තින්නේ. ඒ ඉතින් මේ විදුලි වැටක් කියලා එකක් තියෙනවා ඒක කිසිම ප්‍රයෝජනයක් නැහැ අපිට.
ඒක එක්ක හදලා දෙන්න ඕන අපිට කුඹුර වැඩ කරන්න නම් නැත්නම් ඉන්න බලධාරි ඒ ඇවිල්ලා මේව පොඩ්ඩක් බලලා යන්න අපේ දුක බලන්න මේ අතර රජරට ප්‍රදේශ රැසක ගොවිබිම් වලට මොනරුන්ගෙන් හානි පැමිණෙන බව වාර්තා වෙනවා විලච්චිය හොරෝපතාන ගලින් බිදුණු වැව නොච්චියා ගම තන්තිරි මලේ යන ප්‍රදේශවල බොහෝ දෙනෙකුගේ ජීවනෝපාය ගොවිතැනයි වී කව්පි සෝයා මිරිස් තක්කාලි වැනි වගාවන්ට මොනරුන්ගෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා ඉතා අසීරුවෙන් වගා කරන ගොවිබිම් එක රැකින් මොනරුන් විනාශ කරන බව ගොවීන් පවසනවා මොනරුන්ගෙන් ගොවිබිම් ආරක්ෂා කර ගැනීමට විධිමත් ක්‍රමවේදයක් සකසා දෙන ලෙස ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් සේවකයින්ගේ කාර්යභාරය ඉදිරියේදී තක්සේරු කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා ක්‍රීඩා අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ පිළිබඳ අදහස් පළ කළා विशाल प्रमाण अलुत्न ये वार्ता संहार पड़ी ना हितागण पड़ी तिगे मुखदेन सेवे श्रीलंका क्रिकेट पश्चातर सो मम एक मस कटवीतर ए कौद कौद गंगल कोच लाइट पत्थर समारोह समारोह तमंगी हितवत्ट आवेल्युएट कर बलापुर मे करपन दीरुदे दहत्तर अट्टला www.itnnews.lk